දින්න නැති දිනපොත ජීවන ගමනේ සිත නැවතුණු තැන් පිළිබඳව කෙරෙන පුද්ගල ආත්ම කතනය. සවුන රේඩියෝ කෙටි කතාව. අද කතාව ඍතු විපර්යාසය. සවුනර රචනා කළේ මිසිසාගාහි අනුරුද්ධ වැලිගමගේ. හීන් හිම පොදක් වැටෙන්න පටන් ගත්තා. ගිම්හාන කාලේ ඉවර වෙලා කොළපාට වෙන කාලේ එනකොට මෙච්චර ඉක්මනට ශීත ඍතු වෙයි කියලා සුමේදට හිතුනේ නැහැ. සුමේද වාහනයට නගින්න සූදානම් වුණා. ඩ්‍රයිව් සේෆ් බඩි, රොබර්ට් සුමේදට කිව්වා. දැන් සුමේද වැඩ ඇරිලා ගෙදර යන්නයි හදන්නේ. සුමේදට මතක් වුණේ අන්තර්ජාලයේ තිබ්බ ලිපියක්. ඉරේලිය අඩු වෙලා අඳුරු වලාකුළු පිරීලා තියෙන ශීත ඍතුවේදී මිනිස්සුන්ගේ මානසික ආතතිය වැඩි වෙනවා කියලයි ඒකි තිබ්බේ. ඒක නම් ඇත්තම තමයි. බලන්නකො මිනිස්සු බොම්මගෙන ඉන්න හැටි. සුමේදට මතක් වුණේ ලස්සන ලංකාව දාලා කැනඩාවට එන්න අයදුම්පත් පුරවල දීපු දවස. කාලයක් තිස්සේ තිබ්බ යුද්ධයේ භයානක බව වගේම දූෂණය භීෂණය වගේ තමන්ගේ පාලනයෙන් මිදිච්ච ගොඩක් හේතු ඒ අතර තෙරපිලා තිබ්බා. සහන් ඒ වෙනකොට කැනඩාවට ඇවිත් ටික කාලයක්. සුමේදගේ හොඳම යාළුවා සහන්ට ඕන වුණේ සුමේදව කැනඩාවට ගෙන්න ගන්න. වැඩියෙන්ම සුමේදට කලකිරුනේ දුවව ඉස්කෝලේ දාගන්න ගියපු වෙලාවේ. බිරිඳ වරුණිගේ පාසලට දාන්න උත්සාහ කළත් ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයට නියමිත පුරප්පාඩු ගාන ඉවරයි කියලා බැහැ කිව්වා. ඉස්කෝල ගණනාවකින්ම අයදුම්පත් ප්‍රතික්ෂේප වුණා දෙන්න හදපු ගාන මදිහින්ද. ආණ්ඩුවේ රස්සාවක් කරගෙන අවංකව හම්බ කරගෙන හිටපු තමන්ට ඉතින් ලියුම් කවරවල දාලා දෙන්න සල්ලි මිටි තියෙනවය. සුමේද එදා හිතුවේ එහෙමයි. කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකට පස්සේ කැනඩාවට එන්න වීසා ලැබුණා. බොහොම අමාරුවෙන් සුමේද හිත හදාගත්තා. අම්මත් තාත්තත් ගමනට ආශිර්වාද කළා. ඒත් සුමේදට හිතුණි ඒගොල්ලෝ ලොකු දුකක් හිතේ තද කරගෙන ඉන්නවයි කියලා. අපි තව ටික කාලයයි ඉන්නේ. ඔයගොල්ලන්ගේ දිනුවට මේ ගමන හොඳ වේවි. අම්මා කිව්වේ එහෙමයි. අවුරුදු ගණනාවක ජීවිතය පෑග් කිහිපයකට අඩු කළා කියලා සුමේදට හිතුණා. බොහොම පරිස්සමින් දේවල් තෝරගන්න සිද්ධ වුණා. නොදන්න අලුත් රටක අලුත් පරිසරයකට මුහුණ දෙන්න සුමේදත් වරුණිත් හරිම පරිස්සමට දේවල් තෝරගත්තා. කෝකටත් අපි ඉන්නවනේ, බය වෙන්න එපා. සහන් මේනකා කීප සැරයක්ම කතා කරලා උපදෙස් දෙන ගමන් කිව්වා. දැන් ඉතින් ඒ සිද්ධියට ටික කලක් ගත වෙලා දෙයියනේ කියලා පොළවේ පය ගහලා ඉන්නවනේ සුමේදට හිතුණා. ඒ කාලේ සුමේද වැඩ කළේ රාජ්‍ය අංශයේ කෘෂිකාර්මික ගොවිපලක කළමනාකරු විදිහට. අව්වත් වැස්සත් එක්ක ඔට්ටු වෙවි පුංචි ලයින් කාමරවල හිටපු කම්කරු පවුල් ගොවිපලේ වැඩ කටයුතුවල යෙදුණා. සොච්චම් පඩියකට තමන්ගේ දහලිය මහන්සිය උගස් කරපු ඒ අහිංසක මිනිස්සු කටපුරා හිනා වෙනකොට සුමේදට හිතුණේ ඒක හරිම අව්‍යාජයි කියලා. රජරට ප්‍රධාන උපනගරයකට කිට්ටුවෙන් තිබ්බ මේ ගොවිපල කාලෙකදී ඉතා නම් දරපු තැනක්. ඒත් කාලෙන් කාලෙට ආපු එක එක පාලන ක්‍රමත් එක්ක දවසින් දවස ඒකේ වපසරිය අඩු වෙලා කුඩා වෙලා තිබ්බා. ලාභ ලැබපු උකුකිරි කම්හල පෞද්ගලික ආයතනයකට විකුණලා තිබ්බා. සමහර ඉඩම් කොටස් එක එක විදිහට බෙදලා දීලා තිබුණා. ඒත් ඒ ගොවිපලේ රසවත් තනකොළත් ඉරු රසුත් එකතු වුණාම මවන දෙනුන්ගේ නැවුම් එලකිරි වලින් තැනෙන නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය නමක් තියාගෙන තිබ්බේ මහන්සියෙන් වැඩ කරපු කණ්ඩායම හින්දා. ඇත්ත නම වෙන එකක් වුණත් මිනිස්සු ඒ ගොවිපල දැනගෙන හිටියේ බෝතල් දෙක ෆාම් කියලා. එහෙම වුණේ ගොවිපලේ ප්‍රධාන දොරටුවේ ගේට්ටු කණු දෙක
කිරි බෝතල් දෙකක හැඩයට හදලා තිබ්බ හින්දා. තමන් දැන් වැඩ කරන කැනඩාවේ පවුලේ ගොවිපල අයිති රොබර්ට් සහ ජෙනට් යුවලට ලංකාවදී තමන් වැඩ කළ ගොවිපල ගැන කියනකොට රොබර්ට් කිව්වේ "So sad to hear" කියලා බොහොම දුකෙන්. මහන්සි වෙලා තමන්ගෙම වැඩක් වගේ කරන හින්දා රොබර්ට් පවුල සුමේදට හරිම කැමති. සලකන්නේ පවුලේ කෙනෙකුට වගේ. ගොවිපල කටයුතු පුහුණු වීම සඳහා විදේශ සංචාර කිහිපයකට ගිහින් තිබුණ හින්දා ඍතු විපර්යාසය සුමේදට ආගන්තුක දෙයක් උනේ නෑ. ඒත් ඒ ගැන හරි හැටි අවබෝධයක් ලැබෙන්න පටන් ගත්තේ කැනඩාවට ආවට පස්සේ. වැඩියෙන්ම අමාරු වුණේ ශීත කාලයට හුරු වෙන්න. හිම වැටෙන වේගය වැඩි වුණා. තනි පේලියට වාහන යන පාරේ වේගය අද හොඳටම අඩු වෙලා. හමන හුළඟත් එක්ක දෙපැත්තේ තියෙන හිම පාර මැද්දට ඇවිදින්. එහෙට මෙහෙට විසි වෙනවා. පාර මැද්දෙන්ම එළවගෙන ගියත් හරියට බලාකුරු අතරේ ගුවන් යානයක යනවා වගේ. වෙනදා ලස්සනට පිනිච්ච කිසිම දෙයක් අද පේන්නේ නැහැ. ලයිට් එළියත් හිම කැට මවන අඳුර කපාගෙන යන්න තරම් බලවත් නැහැ. අද නම් ගෙදර යන්න සෑහෙන්න වෙලා යයි සුමේදට හිතුණා. සුමේදට ආයෙත් මතක් වුණේ බෝතල් දෙක ෆාම් එක. ලයිට් නිවාගෙන රෑට වල්ලලි එලවන්න යන ගමන. ලොකු ට්‍රැක්ටරයක නැගලා ගොවිපලේ වැටමායිමට යන හැටි. එහෙම දවසට ගස් අතරෙන් හඳ හිමීට හොරෙන් හොරෙන් එබිලා බලනවා. අවටින් ඇහෙන්නේ රැහැයියන්ගේ වගේ පුංචි සද්ද ටිකක් විතරයි. තමන්ගේ සහායකයා නාදන් ට්‍රැක්ටරේ ලොකු රෝදෙ ආවරණය කරන තහඩුව උඩ ඉඳගෙන සීරුවෙන් ඉන්නේ අහසට වෙඩිල්ලක් තියන්න. විදුලි වැටක් තිබුණත් වල් අලින්ගින් වෙන කරදරවල අඩුවක් තිබ්බේ නැහැ. අලිය හරිම ඥානවන්ත සතෙක්. ඒ නිසා විදුලි වැටින් රින් ගන්න අලි කරපු වැඩ කිහිපයක්ම තිබුණා. අහස පැහැදිලි නම් තියෙන තරු රටා බලන්නත් පුළුවන්. පොත්වලින් ඉගෙනගෙන තිබ්බ හැඩයන් අතරට තවත් ගොඩක් හැඩයන් එකතු කරගන්න සුමේද හුරු වෙලා හිටියා. ගං අතුර කාලයට පිටාර ගලලා විල්ලුවම පුරවන මහවැලි ගඟ තරහ නිවිලා පාඩුවේ ඉන්න දවසට කොච්චර ලස්සනද. සඳරැස් වතුරට වැටිලා තිලිසෙනවා. ෂුවර් එකටම සහන් හිටියානම් කවියක් ලියනවා සුමේදට හිතුණා. "සර් සර්, අන්න අන්න අලියා!" නාදන් හිමිහිට කිව්වා. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බාලාංශයේ ඉඳන් පේරාදෙණිය සරසවියෙන් කෘෂිකර්මය පිළිබඳව උපාධිය ගන්නකම් ගියපු ගමන ගැන සුමේදට හිතුණා. එක එක කාලේ එක එක මතක සටහන්. පේරාදෙණිය, මහයිලු පල්ලමේ කොටගල, රජයේ සේවකයෝ වෙච්ච අම්මත් තාත්තත් තමන්ගේ රස්සාව කරගෙන නංගිවයි සුමේදවයි මේ තත්ත්වයට ගේන්න කොච්චර මහන්සි වුණාද කියලා සුමේදට හිතුණා. ඒත් ඒ ඔක්කොම දාලා වරුණිත් දුවත් පුතාත් එක්ක තමන් කැනඩාවට ආවේ කොහොමද? සුමේදට හිතුණේ ඒක හරිම ආත්මාර්ථකාමී වැඩක් කියලා. ඒත් එක්කම සුමේද තර්ක කළේ තමන් ලංකාවට යමක් කරන්න කියලා උත්සාහ කරපු හැම වෙලාවකම සිද්ධ වුණේ කකුලෙන් අදින එක නේද කියලා. අවුරුදු ගානාවකට විදේශ පුහුණු වලට ගියේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ලොක්කන්ගේ හිංචයියෝ. දෙසරයක්ම විදේශ ශිෂ්‍යත්වවලට රට ගියපු වෙලාවල ඒ රටවල නවතින්න අවස්ථාව ලැබුණා. ඒත් ඒ කාලේ සුමේද හිතුවේ ලංකාවේ පශු සම්පත දියුණු කරන්න පුළුවන් කියලා. කිරිපිටි පිට රටවලින් ගෙන්නන්න ඕන නැහැ කියලා. කොහෙද කාටවත් ඒ වගේ වදක් තිබුණද?
රෑ ගණන් නිදිමරාගෙන හදපු වාර්තා, පැය ගණන් කරපු ඉදිරිපත් කිරීම් බීරියලීන්ට වීණා වැයුවා වගේ. ඒ රෑ ගණන් හොඳට නිදාගත්තා නම් මෙච්චර ඉක්මනට කොණ්ඩේ සිදු වෙන එකකුත් නැහැ. දවසක් මයුර කිව්වේ හොඳටම හිත පෑරුණු වෙලාවක. මයුර කාලයක් සුමේදත් එක්ක වැඩ කරපු තවත් ගොවිපල කළමනාකාරවරේ ගනා වෙටිච්ච ගොඩනැගිලි හදලා ලස්සනට මල් වවලා පාට කරලා නටබුන් නගර තිබ්බ ඒ පළාතට එන දේශීය සංචාරකයන්ට නවාතැන් දෙන්න සුමේද කටයුතු කළේ දවසින් දවස අඩුවෙන ගොවිපලේ ආදායම වැඩි කරගන්න. තමන් බරාදින අලයා වගේ වැඩ කරලා ඒව සකස් කරනකොට ප්‍රධාන කාර්යාලයේ එන්න පෙරහැරී යන අලිකලේ ලකුණු දාගන්න එක එක්කෙනාට නිකම්ම නිමාඩුගත කරන්න දීපු එක. ඒ මදිවට දිරිගන්වනවා වෙනුවට කළේ තවත් ගොවිපලකට මාරු කරපු එක. සුමේදට මතක් වුණේ කපිලව. සරසවියේදී ශිෂ්‍ය අරගල මෙහෙවමින් අසාධාරණයට විරුද්ධව කෑ ගහපු කපිල දැන් ඇමතිවරයෙගේ ලේකම් කෙනෙක්. මචංග ට්‍රැක් එක මාරු කරා. අපිත් දැන් පවුල් පන්සල් වෙලානේ. දවසක් ඒ පැත්තෙන් යන ගමන් කුයිපලට ගොඩවිච්ච වෙලාවේ කපිල කිව්වේ අලුත්ම සැප පහසු වාහනයෙන් බැහැලා ෆයිල් එකකින් පවන් ගහගන්න ගම. පරාක්‍රම සමුද්‍රයේ වාන්දාන කොට හරිම ලස්සනයි. වැස්ස වැහෙන වේලිලා තිබ්බ වැව්පතුල ටිකෙන් ටික වැහිලා වැව පිරල යන්නේ හරියට කිරි උතුරනකොට බුබුලු දාගෙන ඉතිරිලා යන කිරි වගේ. රජකාලේ පිටවාන හදලා තියෙන්නේ වැව් බැම්මට හානියක් නොවි වැඩි වතුර පිට වෙලා යන්න. පිටවානෙන් වතුර යනකොට එතන සපත්තු පාලම උඩදී මාළු කරණම් ගහනවා. ඒ ලස්සන බලන්න වැඩ නැති හවස් වරුවලට සුමේද කැබ් එක අරගෙන එතනට එන්නේ බිරිඳගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න කාන්සිය මකා ගන්න. ඇලයිනි ලොකු ගහක හිටපු කුරුල්ලෙක් ඩක් ගාලා පාත් වෙලා උඩ පනින මාළුවෙක්ව අල්ලගත්තා. බොරුවට වංචාවට හිත නොදුන් තමනොත් පිටාර ගලන වැවේ වතුර වගේ එළියට වීසි වෙලා ගියා කියලා සුමේදට හිතුණා. අන්තිමේදී සුමේද කැනඩාවට ආවේ ඔහොමයි. ඇඟට වගේම හිතටත් සීතල වැඩියෙන් දැනෙච්ච නිසා සුමේද වාහනය කෝපි කඩයක් ගාවට ලං කළා. කෝපි කෝප්පේ මුළු ඇඟම ගිනියම් කළා. මම කිව්වට අම්මා බෙහෙත් බොන්නේ නැහැ. අයියාම කියලා බලන්නකෝ. පහුගිය දවසක කතා කරපු වෙලාවේ නංගි පැමිණිලි කළා. අම්මා තමන් කිව්වම යමක් කරනවා කියලා සුමේද දන්නවා. සුමේදට හිතුනේ තමන් අම්මා තාත්තට වෙන්න ඕන යුතුකම මග අරිනවා කියලා. හැමදාම ඉරිදට පැයක් කතා කරනවනේ. ඒගොල්ලන්ට දැන් ඕන කවුරු හරි එක්ක කතා කරන්න. ආයෙත් සැරයක් කැනඩාවට මාස 3කටවත් ගෙන්න ගන්න ඕන සුමේදට හිතුණා. පහුගිය වතාවේ ආපු වෙලාවේ සංචාරය කරපු තැන් ගැන තාත්තා හරිම ප්‍රසාදයෙන් කතා කළා කියලයි නංගි කිව්වේ. කොහෙද එන්න කිව්වට එන්නේ නෑනේ. මහන්සියෙන් හදාගත්ත දේවල් දාලා එන්න බැහැ කියලා කියනවනේ. සුමේද තමාටම කියාගත්තා. සුමේදට නෑදෑයෝ මතක් වුණා. ගම මතක් වුණා. ඒත් ළඟදි කතා කරපු වෙලාවක තාත්තා කිව්වේ දැන් කවුරුත් එන්නෙත් නෑ. අඩු ගානේ කෝල් එකක්වත් දෙන්නේ නෑ. කොළඹාවම නවතින්න ඕන වුණොත් එනවා. මිනිස්සු හරියට වෙනස් වෙලා කියලා. ඒකනම් පහුගිය වතාවේ ලංකාවට ගියපු වෙලාවේ සුමේදටත් පෙනුණා. කවුරුත් හරිම කලබලයි. හුඟක් දේවල් වෙනස් වෙලා. ගමන අධිවේගී වෙලා. පුද්ගල සම්බන්ධතා දුරස් වෙලා. සමහරු ජංගම දුරකථන කීපයක් අතේ තියාගෙන ඉන්නවා. හැබැයි
ළඟ ඉන්න එක්කෙනත් එක්කවත් කතා කරන්නේ නැහැ. ඇට මිදුළු වලටම සීතල දැනෙන තරමට සීතල ඒ රටේ පොඩි එකා කොහොම ඉන්නවද? කිරි අම්මා පහුගිය දවසක අම්මගෙන් අහලා තිබ්බා. සුමේතට හිතුනේ මේ ඔක්කොටම වැඩිය අම්මා, තාත්තා, නංගි, නෑදෑයෝ දාලා ගත කරන මේ ජීවිතයේ වෙනස්කම හිතට තදින්ම දැනෙනවා කියලා. I know it's so far, but we will go to see your beautiful country. Robert's කටහඬ සුමේතට මේ දැන් කිව්වා වගේ ඇහුණා. අද කතාව ඍතු විපර්යාසය. රචනා කරමින් ඉදිරිපත් කළේ අනුරුද්ධ වැලිගමගේ. දින නැති දිනපොත. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ වැඩක්.